අමනුස්ස බලවේග කියන්නේ සාමාන්‍යයෙන් විදිහට ගත්තොත් එහෙම දෙවියන් ඉස්සරහට ළඟටවත් කිට්ටු වෙන්න බැරි දේවල්. මිනිස්සුන් ඉස්සරහටවත් කිට්ටු වෙන්න බැරි දේවල්. හේත දිෂ්ටිය ගත්තොත් එහෙම පුතා සම්පූර්ණ ඒ ගෙදර මුළු පවුලම රෝගාතුරු වෙනවා. විදේශගත වෙලා ඉන්න දරුවන්ගේ ෆොටෝ ගෙන්නගෙන ඉවරලා ඒ විදේශගත වෙලා ඉන්න දරුවන්ගේ මේ ෆොටෝ අරගෙන ඉන්න එයාලාට වීඩියෝ කෝල් මාර්ගයෙන් එයාලාගේ වැඩ රාජකාරිය කෙන්න ආකාරයම පෙන්වනවා. 1108 වාරයක් ජීවම් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ ගත්තම කාල වේලාව වකවානු සාමාන්‍ය වරු 3කට තමයි මම ගොඩාක්ම දුරට වැඩ සාර්ථකයි කියලා කියන්නේ. ඔබතුමා වගකීමෙන් කියනවා කැමරාව ඉස්සරහ. වගකීමෙන්ම කියනවා මේ කැමරාව ඉස්සරහා පැය දෙකයි විනාඩි 32ක් ඇතුළට. මොකද කියන්නේ සම්පූර්ණ ගත්තොත් එහෙම තමන්ගේ අවයවයේ කොටසක ස්පර්ශ කරලා ඉවරලා ඉස්ත්‍රියක් එක්ක සම්බන්ධතාවය ඇති කරගත්තොත් මුළු ජීවිත කාලෙම වරදවා තේරුම් ගන්න බෑ මේ වචනේ කිව්වට. පස්තගන්ධ තෛලය කියලා පංගුවක් කට්ටි මේක වරදවා තේරුම් අරගෙන වෙන වචන කතා කරනවා. අයිබන් කිය පිළිගන්නවා සීම දෙනාම අදුෂාණුක් සැවිල්ලා ඉන්නේ ඇත්තටම වෙනස්ම තැනකට. ඔබට වටපිටාව දැක්කට පස්සේ පේනවා ඇති අද මම ඉන්නේ විශේෂිත හාස්කම් සහිත ස්ථානයක. මම අද මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ බදුල්ලේ විශ්වජිත් ගුරුනාසේගේ දේවාල අඩවියට. මගේ පිළිවසින් පේනවා සෑහෙන්න වටිනා කියන පෞරාණික වස්තු රහසක් මගේ පිටුපස පේන්න තියෙනවා. ඉතින් අද තකහණියම බදුල්ලට ආයි විශ්වජිත් ගුරුනාසේ මුණ ගැහෙන්න බොහෝ කරුණකනා රසක් ඔබත් සමග කතා කරලා ඔබට පෙන්වන්න. අයිබන් ගුරුනාසේ. අයිබන් පුතා. දැන් ඇත්තටම ගුරුනාසේ දැන් අපි දැකලා තියෙනවා ගුරුනාසේ සෑහෙන්න වශීගුරුකම් සහ මේ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න දූදරුවන්ව බේරගන්න විශේෂිත වශීගුරුකම් ගුරුකම් ශාස්ත්‍රයේ සීළු දේවා සිද්ධ කරනවා. ඔව්. දැන් මොකද අපි මේ දේවාල වලට එන්න කලින් අපි දැක්කා බොහොමයක් මිනිසුන් රාශියක් පහළ රැඳී සිටිනවා ගුරුනාසේකේ විවිධාකාර දේවල් කරගන්න විදිහ. ඔව් පුතා. මෙච්චර ජන කන්දරාවක් කොහොමද ගුරුනාසේ මම මේ අහන දේ හරි මදිද දන්නේ මෙහෙම මූණට මහන එක කොහොමද ගුරුනාසේ මෙච්චර ජන කන්දරාවක් මේ විදියට මේ දේවාල භූමියට එන්නේ මොන වගේ දේවල් කරගන්නද ඇත්තට මෙතනට එන්නේ ගුරුනාසේ ගොඩම්ම දුරට පුතා ස්ත්‍රී පුරුෂ වසී බන්ධන සම්බන්ධයෙන් තමයි එන්නේ ඒ සම්බන්ධතාවයේ තියාගෙන පුතා මොකක් හරි දෙයක් වෙලා ඒ ස්ත්‍රී සම්බන්ධතාවය කැඩිලා ඒ වුණාට වෙන ගෑනු කෙනා වෙන පිරිමි කෙනෙක් එක්ක ආශ්‍රය කළා පිරිමි කෙනා වෙන ගෑනු කෙනෙක් එක්ක ආශ්‍රය කළා ඒ වගේ දේවල් වලින් තමයි ගොඩක් දුරට එන්නේ. ඉතින් දැන් ගොඩක් දුරට මම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කට කතා වලින්. කටින් කට ගිහිලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ ප්‍රසිද්ධත්වය නිසා තමයි මගේ පුතාලට දැන් හම්බ වෙන්නේ නැත්තේ. උසන් මහත්තයා පුතාගේ අමනාපයක් වෙන්න එපා. ඉතින් ගොඩාක් දුරට ඒ මිනිස්සු මාව හොයාගෙන එන්නේ ඒ විශ්වාසය මත. ඒ විශ්වාසය මත මම වැඩ රාජකාරි කරන්නේ පුතා අපේ දෙමව්පියන්ගේ පිහිට මත. මොකද අපේ සීයාගෙන් ආපු දේ තාත්තරාව තාත්තගෙන් මට ආවා. නමුත් දැන් මම ඒ වැඩ රාජකාරි හරියට කරගෙන යන නිසා තමයි මගේ ළඟට කට්ටිය ඇවිල්ලා මගෙන් වැඩ රාජකාරි කරගෙන යන්නේ. දැන් ඒ කියන්නේ ගුරුනාසේ දැන් පරම්පරාවෙන් ආපු ශාස්ත්‍රයක් තමයි මේ තවදුරටත් ඉදිරියට කරන් යන්නේ ගුරුනාසේ. ඒ කියන්නේ මේ පරම්පරාවෙන් ඇවිල්ලා තියෙන යම්කිසි භූත බලයක්ද නැත්නම් මොකක් හරි ඒ කියන්නේ මියගිය ප්‍රාණයක් තියාගෙන මේ වගේ වැඩ කටයුතු කරනවද මොන වගේ බලයකින්ද මේ ගුරුනාසේ මේ දේ සිද්ධ කරන්නේ? අමනුස්ස බලවේග වලින් පුතා වැඩ රාජකාරි කරන්න බෑ. අමනුස්ස බලවේග කියන්නේ සාමාන්‍යයෙන් විදිහට ගත්තොත් එහෙම දෙවියන් ඉස්සරහට ළඟටවත් කිට්ටු වෙන්න බැරි දේවල්. මිනිස්සුන් ඉස්සරහටවත් කිට්ටු වෙන්න බැරි දේවල්. ඒ වගේ දේවල් මිනිස්සුව ගාවට එනවා කියන්නේ කුපිත වෙනවා. කුපිත වෙනවා කියන්නේ මිනිස්සුය රෝගාතුර කරන්න, මිනිස්සුන්ට පිස්සුවස්තුවන්න, මිනිස්සුව නැතිබංගස්ථාන කරන්න. ඒ වගේ දේවල් තමයි ගොඩක් දුරට අමනුස්ස බලවේග වලින් වෙන්නේ. දැන් പ്രേත දිස්ත්‍යයක් යන පුතා, പ്രേත දිස්ත්‍යයක් නිවාසයකට ඇතුල් වෙනවා. ඒ නිවාසයට ඇතුල් වුණාන් පස්සේ ඒ പ്രേත දිස්ත්‍යය ගත්තොත් එහෙම පුතා සම්පූර්ණ ඒ ගෙදර මුළු පවුලම රෝගාතුර කරනවා. රෝගාතුර කළා කරන්නේ මොනවාද? ඒ පවුල විනාශ කරනවා. ඒ පවුල විනාශ කළා ඒ භූමිය පාලු කරනවා. ඒ භූමිය පාලු කළා ඉවරලා ඒකෙන් සියලුම දෙනා ඈත් කරනවා. ආන් ඒකයි පුතා කියන්නේ අමනුෂ්‍ය බලවේග වලින් වැඩ කරන්න බෑ කියලා. ඔව්. දැන් මේ තියෙනවා විවිධාකාර පුද්ගලයන්ගේ පින්තූර තියෙනවා ගුණාසේ. දැන් මේ මොන වගේ දේවල් වලට ගෙන්නගත්ත පින්තූරද මෙයාලගේ වැඩ සාර්ථක වෙලා තියෙනවද පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ගුණාසේ? වසී කර්ම වලට ගෙන්නගත්ත පින්තූර තියෙන පුතා. ඒ කියන්නේ ඔව් විදේශගත වෙලා ඉන්න දරුවන්ගේ පින්තූර තමයි මෙතන තියෙන්නේ. ලාංකික ජනතාවගේ පින්තූර පුතා ගන්නෙ නැහැ. මොකද ඒ කට්ටිය අපිට එනවා. ඇවිත් ඉවරලා කතා බහ කරනවා. දේවල්ට ඇවිල්ලා කතා බහ කළා. ඒ විස්තරය දෙනවා. ඒ සියලු දත්ත මේ කම්පියුටරේ ගත වෙනවා. අනිවාර්යයෙන් මේක ලැප්ටොප් එකේ අනිවාර්යෙන් ඒවා තියෙනවා. ඉතින්
මම විදේශ ගත වෙලා ඉන්න දරුවන්ගේ ෆොටෝ ගෙන්නගෙන ඉවරලා ඒ විදේශ ගත වෙලා ඉන්න දරුවන්ගේ මේ ෆොටෝ අරගෙන ඉල්ලලා එයාලාට වීඩියෝ කෝල් මාර්ගෙන් එයාලාගේ වැඩ රාජකාරියේ කෙන්න ආකාරයම පෙන්නනවා. එයාලගේ වැඩේ මේ පෙන්වනවා කියලා. මොකද එයාලා මුදලක් අපිට එවනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ පූජා බඩු ගන්න, බෙහෙත් බඩු ගන්න කියලා. ඒ කට්ටිය මුදලක් එවපුවාම අපි ඒ බෙහෙත් බඩු ගන්න එවන මුදලට යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා එයාලට පෙන්වන්න ඕනි. එයාලගේ වැඩේ ස්ථීර බවට තහවුරු වෙන්න ඕනි. ආන් ඒක නිසා තමයි පුතා මේ ෆොටෝ ගෙන්නගෙන ඉවරලා යහන් මාලා තනලා ඉවරලා වසීතෙල් ගෙන්නගෙන ඉවරලා ගෝරෝචන කස්තුරි සියලුම දේ ගෙන්නගෙන ඉවරලා ඒ සියලුම දේ ඒ දරුවන්ට අපි පෙන්වන්න ඕනි. ඒ පෙන්නපුවාම ඒ දරුවන්ට අපි ගැන තියෙන විශ්වාසය තවත් තහවුරු වෙනවා, වැඩි වෙනවා පුතා. දැන් මෙතන මේ අපිට පේනවා දැන් ස්වල්ප ප්‍රමාණයක් මං හිතන්නේ මේ තියෙන මිනිසුන්ගේ පින්තූර තව විශාල කන්දරාවක් ඇති තියෙනවා 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 මේ උර ගණන් තියෙන්නේ උරවල දැල් තියෙන ඔක්කොම සැහැන්න මේ පින්තූර තමයි පින්තූර තියෙන්නේ පුතා. දැන් මේ වගේ පින්තූර ගෙන්නගෙන ගුරුනාසේ සාමාන්‍යයෙන් කොපමණ වෙලාවක් කොපමණ කාලෙකින් ඔය කියන වශයෙන් ගුරුකම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවද ගුරුනාසේ කොපමණ වෙලාවක් යනවද? සාමාන්‍යයෙන් පුතා යහන් මාලා හදලා ඒ වගේ කටයුතු කරගෙන ඉවරලා සම්පූර්ණ කාලය ඒකට පැය දෙකක් දෙකමාරක් විතර යන වැඩ රාජකාරියට ජීවන් කරන 108 වාරයක් ජීවම් කරන්න තියෙන ඒවා තියෙනවා 1108 වාරයක් ජීවම් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ ගත්තම කාල වේලාව වකවානු සාමාන්‍යයෙන් වරු 3කට තමයි මම ගොඩාක්ම දුරට වැඩ සාර්ථකයි කියලා කියන්නේ. වරු 3කට අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් ගෙන දෙනවා කියලා තමයි මම කියලා තියෙන්නේ කට්ටියට. දැන් ওই වරු 3කට ප්‍රතිඵල ලබා දෙනවා කියන ගුරුනාසේ ලංකාවෙත් එකයිද පිටරටත් එකයිද? දැන් කියන්නේ සෞරින් නෙතර ඉන්න කෙනෙක්ට ওই වගේ වශියක් කරගන්න අවශ්‍යයි නා. ප්‍රතිඵල කොපමණ කාලයක් යනවද පිටරට ඉන්න මිනිස්සු? ඒ පිටරට ඉන්න මිනිස්සුකටත් පුතා වරු 3ම තමයි. වරු 3ම තමයි. මොකද මම මේ වෙලාව වෙනස් කරලා කියලා රෝගේ වෙනස් කරන්න බෑ. රටවල් වෙනස් කරන්න බෑ. මුහුදක් ඇතරින් තියන කියලා ඒ රට වෙනස් කරන්නත් බෑ. ඒ වෙනස් කරන්න නැති හින්දා තමයි විශ්වයේ පවතුනතුරු මේක හරියාකාරව කරනවා නම් ඒ කාල සීමාව පවතින්නේ පුතා මම කෙන්න වැඩ රාජකාරියත් එක්ක. ඒ කියන්නේ කරන වැඩේ කුමක් වුවත් ඒ කියන්නේ මොන ලෝකෙ හිටියත් කරන රාජකාරිය සමානයි ඕනම කෙනෙක්ට ඒ කියන සමාන කාලෙන් ඕනම දෙයක් ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් කියන දේ තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම වරු 3ෙන් මම ඒක සාර්ථක කළා දෙනවාම තමයි. දැන් ඔය කන්න දෙනවද සාමාන්‍යයෙන් මම අහලා තිනු ගුරුනාසේ දැන් ඔය දැන් ගුරුකම් කරනකොට කන්න දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඇඟට දෙනවා කියලා කියනවා. නූල් පන්නනවා කියලා කියනවා. ඒ දේවල් තාමත් මේ වර්තමාන ලෝකේ භාවිත කරනවද ගුරුනාසේගේ ශාස්ත්‍රයත් එක්ක? ගොඩාක් දුරට පුතා මෙහෙමයි. ලාංකික මිනිස්සු හිටියොත් එහෙම එක පවුලක් ඇතුලේ එක ගෙයක් ඇතුලේ ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන දෙන්නාට ඒ දේ කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද මම යම්කිසි දෙයක් දුන්නොත් එහෙම ඒක මුළු ශරීර ගත වෙන්නේ නැතු වෙන්න වසී කර්මයක් විදියට පවතින විදිහට තමයි මම හදලා දෙන්නේ. ඒ හදලා දෙන දේ අනිවාර්යම පුතා ඒ දෙන්න අතරේ කැවෙන්න පෙවෙන්න ඕනේ. එහෙම වුණොත් එහෙම අනිවාර්යම වසී කර්මේ පය දෙකයි විනාඩි 32ක් ඇතුළත වෙනවා. ඒ ගේමෙන් කියනවා පය දෙකයි විනාඩි පය දෙකයි විනාඩි 32ක් ඇතුළත අනිවාර්යෙන්ම ඒ වැඩේ සාර්ථක වෙනවාම තමයි. ඔබතුමා වගකීමෙන් කියන කැමරාව වගකීමෙන්ම කියන මේ කැමරාව ඉස්සරහා පය දෙකයි විනාඩි 32ක් ඇතුළට ඈ. මොකද මෙතන තියන පුතා සම්පූර්ණ ගත්තොත් එහෙම වසී බන්ධනේ වලට තියනවා, නූල් පැන්නිල් තියනවා, කැවිලියල්ට තියනවා, පෙවිලිය වලට තියනවා. පෙවිලි කියවට මෙහෙම දෙයක් තියනවා. ඔය බීම જાතිය නම නෙවෙයි. තේ කෝප්පෙට දාන්න පුළුවන් දේවල් තියනවා. ඒ වගේ දේවල් වලින් තමයි පුතා මේ වැඩ රාජකාරි වෙන්නේ. ඒ වැඩ රාජකාරි වෙන අතරතුරේදී අනිවාර්යයෙන්ම එක යහනක් ඇතුළේ එක ගෙදරක් ඇතුළේ ජීවත් වෙන්න ඕනේ. දෙන්න දෙමහල් විලා ඉදලා මේක දෙන්න බෑ. දැන් මෙතන අපිට පේනවා ගුරුනාසේ දැන් මෙතන විවිධාකාරයේ ඊටමත් පෞරාණික වුරුදු 100ක් 200ක් ඊටමත් ඉපරණි ඇත්ත පුතේක දේවල් මේ තියෙන මොනවද මේ ගුරුනාසේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නකොට මොනවද මේ කොහොමද තෛල වර්ග තුනක් මෙතන තියෙන පුතා කොහෙද මේ දේ වර්ධවා තේරුම් ගන්න එපා. ඒ කියන්නේ අද සාමාන්‍යයෙන් පුරුෂයෙක් ගත්තොත් එහෙම පුතා ස්ත්‍රියක් එක්ක සම්බන්ධතාවයේ ඇති කෙනෙකුට ස්ත්‍රියට සතුරක් ලබන්න බෑ. ඇත්ත කතාව ඒක. සාමාන්‍යයෙන් අර අපි කටවචනක සෙනික මෝහණේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ තියෙන පුතා වර්ධවා තේරුම් ගන්න බෑ මේ වචනේ කිව්වට. පස්තගන්ධ තෛලය කියලා පංගුවක් කට්ටි මේක වර්ධවා තේරුම් අරගෙන වෙන වචන කතා කරනවා. මේකේ තියෙන පස්තගන්ධ තෛලය. මේ තෛලයෙන් එක බිඳුවක් ඔයාගේ ඒ කියන්නේ සම්පූර්ණ ගත්තොත් එහෙම තමන්ගේ අවයවයේ කොටසක ස්පර්ශ කරලා ඉවරලා ස්ත්‍රියක් එක්ක සම්බන්ධතාවය ඇති කරගත්තොත් මුළු ජීවිත කාලෙම ඒ මනුස්සයා හොයාගෙන අනිවාර්යයෙන්ම ඒ ගෑණි ඉන්නවාම තමයි. වෙන පිරිමියෙක්ගේ ආශ්‍රයට යන්නෙම නැහැ.
මැරණ තුරාවට මෙහෙම තමයි අනිවාර්යම පුතා. ඒක ගෑනු කෙනටත් පොඩි පිරිමි කෙනටත් පොඩි. ඒ කියන්නේ පොදුවේ තමයි මේ ගෑනු කට්ටියට වෙනම තියෙනමයි පුතා. කාන්තාවන්ට වෙනම තියෙනවා. කාන්තාවන්ට දෙනවා පුතා යෝනි දීද තෛලය කියලා. යෝනි දීද තෛලය කියන්නේ මේක. පරම්පරා ගානකින් ආපු දෙයක්. දැන් පරම්පරා ගානකින් ආවොත් දැන් පංගුවක් කට්ටිය හිතනවා ඇති මේ දෙකෙන් කොහොමද පරම්පරා ගාන කෙරේ කියලා. නමුත් මේ මංජුසාව තියෙන තාක්කල් මේ මංජුසාවේ පුතා තෛලය අඩු වෙන්න දෙන්නේ නැහැ. ඒ ක්‍රමානුකූල ඒ ඖෂධ ටික තනලා ඒ තෛලය හදාගන්න කමේ මම දන්නවා. මේ පුස්කොළ වහන්සේගේ ඒ සියලු දේ තියෙනවා. මේ පුස්කොළ වහන්සේගේ ඒ සියලු දේ තියෙනවා. ඒ තෛලය අඩු වෙන මම මේක හදනවා. හදලා ඉවරලා අවශ්‍ය කෙන පුද්ගලයන්ට කතා බහ කළා. මාව හම්බ වෙන කට්ටියට ඒ කතා බහ කළා. ඒ තෛලය හදලා දෙනවා. ඒ කියන්නේ සීළු රහස් තියෙන මේ පේන අපේ ඉදිරියේ තියෙන පුස්කොළ වහන්සේගේ තියෙන පුතා. අනිවාර්යයෙන්ම මේ පුස්කොළ වහන්සේත් ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් අවුරුදු 300-350 පරණ පුස්කොළ වහන්සේගේ පුස්කොළ පොත්තම මේ තියෙන්නේ. පිටු ගත්තොත් එහෙම සාමාන්‍ය පුතා 240-250 අතර තියෙනවා පිටු. ඒකේ තියෙන සාමාන්‍ය වශීකර්ම ගත්තොත් 45-48 අතර වශීකර්ම තියෙනවා. ඒ වගේම තමයි පුතා අනින හෝන කූඩිය පුඩිහින හේ වගේ දේවල් සෑහෙන තියෙනවා. ඒ වගේම දිනුණු ආකර්ෂණ මාලාත් සෑහෙන තියෙනවා. දිනුණු හැමදේම සිද්ධ කරගන්න පුළුවන්. සිද්ධ කරගන්න පුළුවන් පුතා. ඒ කියන්නේ සාමාන්‍ය ලග්න අපල දෝෂ වලට ගත්තොත් එහෙම දැන් මේ 2024 නේ අපේ ජීවන රටාව හොඳටම ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ආදායම් මට්ටම වැඩිදුරට පවත්වා ගන්න පුළුවන් ආදායමක් ඉතිරි කරගන්න පුළුවන් ලග්න විදියට තමයි පුතා ඉස්සලාම ගන්න පුළුවන් මීන ලග්නය. මීන ලග්නය පුතා. ඒකේ පුතා අපි හොයන මුදලට වැඩිය මුදලක් තමයි අඩුවෙන් වියදම් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අය කරන්නේ අපි පුතා සාමාන්‍ය විදියට 8යි. ඒකේ වැය වෙන්නේ 5යි. 5යි. ඒ වගේ වෙන්නේ කාල සීමාවෙදී. සාමාන්‍ය කටක ලග්නය ගත්තොත් පුතා අය ගත්තොත් එහෙම පුතා 5යි වැය ගත්තොත් 2යි. ඉතින් ඒ වගේ ගන්න පුළුවන්කම තියෙනවා පුතා. මොකද ඒකට තමයි පුතා තියෙන්නේ මේ දියුණු ආකර්ෂණ මාලාව. මේ දිනුණු ආකර්ෂණ මාලාව පුතා අනිවාර්යයෙන්ම එයාලගේ ලග්නාපල වලට බලලා ඉවිල්ලා යන්ත්‍ර මාලාව සකස් කරගෙන ඉව අනිවාර්යයෙන් පළදින්න ඕනේ. ඒ කියන්නේ ඒ කොච්චර මොන දේවල් කරත් වැඩක් නැහැ තමන්ගේ උත්සාහය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔව් අපි වැඩ කරන්න ඕනේ. මම කියන පළියට බොරුවට එහෙනම් මමත් ලොකු ටිකට් එකක් ඇදෙන්න කියලා මම ටිකට් එකක් ගන්නවා. ඒ කියන්නේ දැන් ওই කෝටි ගණන් වල ටිකට් තියෙනවනේ. ඒ ටිකට් එකක් මමත් ගන්නවා. ඉතින් මටත් ඇදෙන්න එපා පුතේ. එහෙම වෙන්නේ නැහැ. දැන් කෙනෙක් දිවිිනුවෙන් ආසාවෙන් ඉන්න ඕන කැමැත්තෙන් ඉන්න ඕන මේ යන්ත්‍රය ගන්න ඕන අනිවාර්යයෙන්ම දිවිිනුවට මේ අරගත්ත කියලා නිදා ගන්න බෑ. මහන්සියලා වැඩ කරොත් තමයි දිවිිනුවක් බලා ගන්න පුළුවන් වෙන්නේ. එයාගේ පුතා මේ යන්ත්‍රේ පළදාගත්ත පමණ උත්සාහය උනන්දුව කැපවීම එනවා. වැඩි වෙනවා. ඒ කියන්නේ නිදා ගන්න කාල සීමාව අඩු වෙනවා. ගෙදර ඉන්න කාල සීමාව අඩු වෙනවා. ව්‍යාපාරයට කටයුතු ඒ කියන්නේ යොදවන්න හිත යොමු වෙනවා. ඒ කියන්නේ මනස අර මනස දිවිිනු වෙනවා. මනස දිවිිනු වෙන එක කියන්නේ යන්ත්‍රයක් දාගත්තා අරක දාගත්තා මේක දාගත්තා කියලා කොහමඩවත් දිනුණු ආකර්ෂණ මාලාවක් ඇති වෙන්නේ. මේක වෙන්නේ තමන්ගේ හිත වැඩි දියුණු කරනවා. වැඩි දියුණු කරලා ඉවර වෙලා මෙයා එක එක ව්‍යාපාරවලට යොමු කරනවා. ඒ යොමු කරලා ඉවරලා මැණික් ව්‍යාපාරිකයෙක් නම් මැණික් ව්‍යාපාරයට හිත යොමු කරනවා. ඒ අදාළ වැඩ කටයුතු කරන කට්ටියට කියනවා මේ සම්බන්ධ මේ විදිහට වැඩ කරන්න මේ පැත්තට යන්න මේ පැත්තට යන්න කියලා. ඒ පැති වලට යනකොට තමයි ඒ ව්‍යාපාරي සාර්ථක වෙන්නේ. ඉතින් මං උසන් මහත්තයාට කියන්නේ මගෙන් වැඩ රාජකාරිය කරගන්නවා නම් මට කියන්නේ මං කියන්නේ මට කතා කරන්න කියලා කියන්නේ උවමනාවක් තිබුණොත් කතා බහ කරන්න නැත්නම් කිසිම අමනාපයක් නැහැ මේ වීඩියෝ එක බලලාවිලා තමන්ට කැමති නම් විතර කතා කරන් තමන්ගේ තෝරා ගැනීම මේ ගුරුනාංශ මේ මෑණියෝ තමන්ට තේරුම් ගන්න පුළුවන් මොනවද කෙනෙක් මම කිසිම ගුරුනාංශ කෙනෙකුට මෑණියෙකුට දෝෂාරෝපණය නගන්නේ නැති එකම ගුරුනාංශි අනිවාර්යෙන් ගුරුනාංශ ඒ නිසා තමයි තමත් මේ ශේෂ්ත්‍රයේ මේ වෙනකොට මෙච්චර මිනිසුන් කන්දරාව දෙවම් රැඳේ ඉන්නේ ඔව් ඉතින් ඒ වගේම දැන් ගුරුනාසයෙන් වැඩකඩු සෑහෙන්න මිනිසුන් ප්‍රමාණයක් එනවා මෙතනට වැඩකඩු කරගන්න. මොකද අපිත් දකින්න මෙතනට ආඩවස්ස මොන වගේ මිනිස්සු දෙන්නේ මොන වගේ වැඩකඩු බාර දෙන්නේ කියලා දේ අපි සෑහෙන්න හොයලා බලලා තමයි ගුරුනාසෙත් සමග මේ වැඩසටහන සිද්ධ කරන්නත් අපි කල්පනා කරේ. ඉතින් ගුරුනාසක දුරගතරංගේ පහළ තියෙනවා ඕනම දෙයක් තමන්ගේ ජීවිතයේ තියෙන ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් ගුරුනාසට කතා කරලා ගුරුනාසකින් පිට සරණක් ලබා ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්පින් සහ බොහොම ස්තුති ගුරුනාස අපිට කාලය බොහොම ස්තුතියි. මොකද විශාල මිනිසුන් කන්දරාවක් දේවාලට එන මොහොතක තමයි අපිට මේ වැඩසටහන සිද්ධ කරන්න අපිට ගුරුනාසයේ කාලය ලබා දුන්නේ. දුරගතන අංකේ පහළ දෙන ගුරුනාසයේ කතා කරලා ඕනම දෙයක් ඔබට විසඳ ගන්න පුළුවන්. එහෙනම් අදට සමුගන්නව හැමෝටම බුදුසන්න දීපීඩා ජය වේවා. උෂාන් බ්ලොග්ස් තෙරුවන් සරණ ගුරුනාසේ. තෙරුවන් සරණ මම පුතාට.